පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැස්සේදී මේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා. එම නිසා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සබරගමුව මධ්‍යම දකුණ ඌව බස්නාහිර සහ වයඹ පළාත්වලත් වවුනියාව සහ මන්නාර මැන දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් නැති වෙන්න පුළුවන්. කංකාසන්තුරේ සිට පුත්තලම ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වලට ඔබෙනන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසියු ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. කංකාසන්තුරේ සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිත දෙසින් නමන අතර දිවින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොන දෙසින් හෝ නිසි දිශාවකින් තොරව හමනවා. සුළඟේ වේගය පැටි කිලෝමීටර 10ත් 20ත් අතර අගයක් ගනිමින් බලාපොරොත්තු වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතෙන්ටම් ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. එවිට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වීමේ හැකියාවක් පවතිනවා. විවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. වර්ෂාවත් සමග දැඩි ලෙස අකුණු අනතුරු සිදුවීම් කිහිපයක් පිළිබඳවද වාර්තා වනවා. මුලතිව් පුදුකුළුරුප්පු ප්‍රදේශයේ අකුණු අනතුරු වලින් එක් අයෙකු මිය ගියා. ඔහුගේ නිවස ඉදිරිපිටදී අකුණු සැර වැදී ඇත්තේ අකුණු අනතුරු අවම කරගන්න අවශ්‍ය පීවර ගන්න ඕන. මේ දවස්වල අකුණු කුඹුරු වල, තේවතු වල, සෙල්ලම් පිට්ටනි වල, ඊළඟට ජලාශාති ප්‍රදේශවල ගැවසනෝ වැඩි. විශේෂයෙන්ම තමන් ඉන්න හරියට වැස්සේ නැති වුණත් ගොරවන හඬ ළඟින් ළඟින් ඇහෙනවා නම් තමන් අකුණට භාජනය වෙන්න තිනිරකට බොහෝ වැඩි. ඒ නිසා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයකට යන්න ඕනේ. අපි දැන් සමහරක් වෙලාවට දුවගෙන යනවා ගස්සැරට. ගස්සැරට කියන එක ඉතා භයානකයි. මොකද ගහට වැදිලා ගහ හරහා අපිට අකුණ බදින්න පුළුවන්. පොඩි අතු පැලවල් වලට, ටකරම් මඩු වලට මේවත් අනාරක්ෂිතයි. ඒ නිසා හැකි ඉක්මනට ගොඩනැගිල්ලක් තුළට යන එක තමයි කළ යුතු හොඳම දේ. එනත්තම් සංවෘත වාහනයක්, බයිසිකල්, කරත්ත, ඔරු පැදි මේ වගේ දේවල් ඉතා අනතුරුදායකයි. ඊළඟට රැහැන් දුරකථන පාවිච්චි, ඊළඟට විදුලි උපකරණ පාවිච්චි කරන එක ඉතා අනතුරුදායකයි. ගොරවන හර ළඟින් ඇහෙනවා නම් තමන් ඉතා මේ ගැන අවධානය යොමු කරලා පීවර ගන්න මහජනතාවට මතක් කරනවා. මේ අතර මාස 3කට පසු වවුනියාව දිස්ත්‍රික්කයටද මේ දිනවල අධික වැසි ලැබෙමින් පවතිනවා. පසුගිය දිනවල දැඩි උණුසුම් කාලගුණ තත්වයක් වවුනියාවේ පැවතුණා. ඒ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියා. වැසි ලැබීමත් සමග ජනතාව ගොවිතැන් කටයුතුවල නිරත වීමටද සූදානම්ින් සිටිනවා.